පිනතුනි අපි හැම කෙනෙක්ම අනවරාග්‍ර සසර ගමනක සැරිසරණ ඇත්තෝ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නෙම අපිට ඒ සංසාර දුකින් එතර වීම පිණිස පවතින මාර්ගයක් දේශනා කරන්නට. ඉතින් ඒ බුද්ධෝත්පාද කාලය අද අපට ලැබිලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයේ හිතන්නට පුළුවන් මනසක් ඇති නොවනති මිනිසුන් හැටියට අපි කවුරුත් උත්පත්තිය ලැබලා තියෙනවා. ඒ සියලු කාරණාවන් සම්පූර්ණ වුණ දවසේදී අපි අප්‍රමාදීව කටයුතු කරගන්නට අවශ්‍යයි. අපේ ධර්මානුකූලව අපේ ජීවිතය සකස් කර ගැනීම පිළිබඳව අපි අප්‍රමාදීව ඒ පැත්තෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කරගත යුතුයි. මොකද පරක්තරක් නොපෙනෙන සසර ගමනක් කියලා කියන්නේ ඒක ඉන්නට සුදුසු යහපත් තැනක් නෙමෙයි. සසරින් එතරවන්නට පුළුවන් ద్వාරයක් පෙනෙන මානක තියෙනකොට කෙනෙකුට ඒ අවස්ථාව අතහැරලා යනවා නම් ඒ සඳහා ඒ ద్వාරය වෙතට පිවිසෙන්නට ඒ ద్వාරයෙන් එළියට යන්නට උත්සාහයක් නොදරා සිටිනවා නම් ඒක අනුවණකමක්. ඉතින් නුවණැති මිනිසුන් හැටියට ඒ අනුවණකම තුල වාසය නොකොට අප්‍රමාදීව කටයුතු කරන එක තමයි ප්‍රඥාවන්තකම කියලා කියන්නේ. ධර්මයේ තුල අප හැසිරෙනකොට ධර්මයේ තුල අප ගමන් කරනකොට ගොඩක් වෙලාවට මූලික ලෙසම බොහෝ දිනකට මග හැරෙන දේ තමයි මූලික දර්ශනය. මූලික දර්ශනය කියන එකෙන් අදහස් කළේ නිර්වාණගාමිනී ප්‍රතිපදාවකට මුලින්ම දැනගන්නට අවශ්‍ය දේනේ අනුගමනය කරන්නට පෙර අනුගමනය කරන්නේ කුමන මගක්ද කියන එක පිළිබඳව ඒක තමයි සුතමේ ඥානය කියලා එක පැත්තකින් කියන්නේ. එතකොට ඒක සුතමයෙන් අරගෙන කියන්නේ සුත්වාන සංවරේ පඤ්ඤා. ඊට පස්සේ ඒ දේ අහලා සංවර වෙන දේ හැටියට තමයි සීලමේ ඥානේ. ඊට පස්සේ ඒකේ සංවරය තුළින් ඉදිරියට දියුණු කරන එක තමයි භාවනාමේ ඥානේ. ඉතින් ඒ විදිහට අපිට නුවණේ ප්‍රඥාවේ වැඩි වීම පිළිබඳව කතා කරනකොට අපිට මුලින්ම ලැබෙන්නේ සුතමේ ඥානේ කියන කාරණාව. ඉතින් ඒ සුතමේ ඥානය තුළින් ලැබෙන්නේ ධර්මයේ පිළිබඳව පවත්නා මූලික දර්ශනය. ඒ කියන්නේ මේ තුළ කතා කරන්නේ අපි ආයුත්තේ කුමන තැනකටද, ඒකට යාම සඳහා අපි අනුගමනය කළ යුතු මාර්ගය වන්නේ කුමක්ද කියන කාරණාව තමයි එතනදී මූලිකවම කතා බහට ලක් කෙරෙන්නේ. ඉතින් ඒ කාරණාව ඔස්සේ අපි කරුණු කාරණා ටිකක් විමසා බලනකොට අපට බොහොම වටිනා සූත්‍ර දේශනා කිහිපයක් දකින්නට පුළුවන්කම තිබෙනවා. සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ. සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ කියලා කියන්නේ, කන්ද කියලා කියන්නේ අපි දන්නවා ස්කන්ධ කියන එක. ස්කන්ධ පිළිබඳව කෙනෙක් බලනවා නම්, ගවේෂණය කරනවා නම් අනිවාර්යයෙන්ම පරිශීලනය කළ යුතු ධර්ම කොටහසක් තමයි කන්ද සංයුත්තේ කියලා කියන්නේ. මේ කන්ද සංයුත්තේ තේරවග්ගයේ ආනන්ද සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. එක කාලෙකදී ආනන්ද තෙරුන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා ආනන්ද තෙරුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ දේශනා කරනවා. ඇවැත්ති මේ ආශ්මත් පුන්න මන්තානි පුත්ත පුන්න තෙරුන් වහන්සේ නවක භික්ෂුන් වහන්සේලාට ඉතාම ආදර්ශ සම්පන්නයි, අලුත පැවිදි වුණ ස්වාමීන් වහන්සේලාට පුන්න තෙරුන් වහන්සේ බොහොම ධර්මාවවාද වලින් උපකාර කරනවා, බොහෝ කොට දහම් අවවාදයන් ලබා දෙමින් ඒ අලුත පැවිදි වූ භික්ෂුන් වහන්සේලා ධර්මයේ තුල හික්මවන්නට කටයුතු කරනවා කියලා ආනන්ද තෙරුන් වහන්සේ පැහැදිලි කරලා මෙබඳු වූ අවවාදයන්ගෙන් උන්වහන්සේ අවවාද ලබා දෙනවා කියලා යම් දහම් කරුණු ටිකක් එතනදී සිහිපත් කරනවා. ඒක ඉතාම වැදගත් අපිට මේ ප්‍රතිපදාව පිළිබඳව තේරුම් ගැනීමේදී. උපාදාය අවසෝ ආනන්ද අස්මීති හෝති නෝපාදාය. ඒ පුණ්‍ය තෙරුන් වහන්සේ කරන අවවාදය තමයි ආනන්ද තෙරුන් වහන්සේ එතනදී දේශනා කරන්නේ. ඇවැත් ආනන්දේනි, උපාදාය අස්මීති හෝති. උපාදාය හේතු කරගෙන තමයි වෙමි කියන හැඟීම පවතින්නේ. එතකොට අපි දන්නවා උපාදාය කියනකොට මොකද්ද උපාදාය කියන්නේ කියලා. එතකොට සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්නා රූප කියනකොට අපි ඒ රූප හඳුන්වනවා උපාදාය රූප කියලා. එතකොට උපාදාය කියන වචනයෙන් හැඳින්වෙන්නේ ඒ නිසා, නැතිනම් ඒ දේ ඇසුරු කරගෙන කියන අර්ථය තමයි ඒ උපාදාය කියන වචනයෙන් ගම්ම වෙන්නේ. එතකොට මේ උපාදාය අවසෝ ආනන්ද අස්මීති හෝති
කියනකොට ඇවත් ආනන්දේනි මේ ඇසුරු කොටගෙන තමයි වෙමි කියන හැඟීම පවතින්නේ. නො අනුපාදාය කිසිවත් ඇසුරු කොට මේ නැතුව නොයි. ඒ කියන්නේ මොකක්වත්ම නැතුව නිකන්ව ඇති වෙන දෙයක් නෙමෙයි මේ වෙමි කියන හැඟීම. වෙමි කියන හැඟීම පවතින්නේ යම් කිසි දෙයක් ඇසුරු කරගෙන. කිංච උපාදාය අස්මීති හෝති, මොකක් මේ ඇසුරු කරගෙනද මේ වෙමි කියන හැඟීම පවතින්නේ. එතකොට රූපං උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය, රූපය ඇසුරු කොට තමයි වෙමි කියන හැඟීම පවතින්නේ. නෝ අනුපාදාය, ඒ රූපය මේ උපාදාන කරගෙන රූප ඇසුරු කරගෙන නෙවෙයි කියලා කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට රූපය ඇසුරු කොට පවත්නා අදහසක් තමයි ඒ වෙමි කියන අදහස. යම් කිසි කෙනෙකුට වෙමි කියන අදහස පවතිනවා නම් ඒ වෙමි කියන අදහස පවතින්නේ රූපය ඇසුරු කරගෙන. රූපය නැතිව කිසිම ආකාරයකින් වෙමි කියන හැඟීමක් කෙනෙකුට පවතින්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. වෙමි කියලා කියන්නේ දැන් මම කියලා කියන්නේ අපි අස්මිමානය කියලා වචනයෙන් හඳුන්වනවා ඒක මානය. එතකොට ඒ වෙමි කියන හැඟීම තමා ඉන්නවා කියන බව තමන්ට දැනෙන්නේ කුමක් ඇසුරු කරගෙනද? ඒ තමන් ඉන්නවා කියන බව තමන්ට දැනෙන්නේ පින්නතුනේ රූපය ඇසුරු කරගෙන ප්‍රධාන වශයෙන්ම. එතකොට රූපය ඇසුරු කරගෙන කියලා කියන්නේ රූපය කියනකොට ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, ඊට පස්සේ කයට දැනෙන ස්පර්ශ, මේ හැම දෙයක්ම ඇතුළත්. ඇහැට රූපයක් පේනකොට ඒ පෙනෙන රූපය දකින කෙනා ඒක පිළිබඳව හිතන දැනගන්න කෙනා මේ පැත්තේ ඉන්නවා. ශබ්දයක් ඇහෙනකොට ඒ ඇහෙන ශබ්දය පිළිබඳව හිතන කෙනා, ඒ ශබ්දය පිළිබඳ දැනගන්න කෙනා මේ පැත්තේ ඉන්නවා. ඒ වගේම ගන්ධයක් පිළිබඳව දැනගන්න කෙනා, රසයේ ස්පර්ශයේ පිළිබඳව විඳින්න ඒ පිළිබඳව දැනගන්න කෙනා මේ පැත්තේ ඉන්නවා. එතකොට අන්න ඒ දේවල් එළියේ තියෙනවා කියලා හිතනකොට ඒ දේවල් දකින කෙනා මේ පැත්තේ නිර්මාණය වෙනවා. ඒ නිසා තමයි ඒක රූපය ඇසුරු කරගෙන තමයි මේ වෙමි කියන හැඟීම යම් තැනක පවතින්නේ. රූපේ නැතිනම් මෙතන වෙමි කියන හැඟීම පවතින ඉඩක් නැහැ. එතකොට ඒ රූපය ඇසුරු කරගෙන වෙමි කියන හැඟීම එතනදී පවතිනවා. නො අනුපාදාය එය ඇසුරු කරගෙන නොපවතිනවා කියලා කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට අපිට ඊට පස්සේ තවදුරටත් පැහැදිලි කරලා දෙනවා. වේදනා උපාදාය අස්මීති හෝති, මේ වේදනාව ඇසුරු කරගෙන තමයි වෙමි කියන හැඟීම පවතින්නේ. නො අනුපාදාය ඒ නොනිසා නෙමෙයි, ඒ කියන්නේ වේදනාව ඇසුරු නොකොටගෙන පවතිනවා එහෙම නෙමෙයි. වෙමි කියන හැඟීම පවතින්නේ වේදනාව කියන දේ ඇසුරු කරගෙන. එතකොට වේදනාව කියනකොට අපි විඳින බව, අපි කොමක්ද විඳින්නේ? අපි සැප වශයෙන් විඳිනවා, දුක් වශයෙන් විඳිනවා, උපේක්ෂා වශයෙන් විඳිනවා. එතකොට මේ දේවල් අරඹය අපිට විඳීම කියන දේ අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විඳීම කියන දේ නිසා තමයි අපිට මම කියන දේ හම්බ වෙන්නේ. යම් තැනක විඳීම නැත්නම් එතන මමත්වයේ පවතින්නට ඉඩක් ඇත්තේ නැහැ. විඳීම නිසා තමයි මමත්වයේ පවතින්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් ඉස්සෙල්ලා රූපේ නිසා කියලා කිව්වා, මේ වේදනාව නිසා කියලා කිව්වා. එතකොට රූපේ කියන දේත් පින්නතුනේ අපිට හම්බ වෙන්නේ ඒ රූපේ පිළිබඳව යම් විඳීමක් තියෙන නිසා තමයි. රූපේ කියන දේ අපිට හඳුනා ගන්න පුළුවන්කම තිබෙන්නේ ඒ රූපය අනුරූපව අපි ඇති කරගන්න වේදනාවක් නිසානේ. ඒ වේදනාව කියන දේ උපදින්නේ නැතිනම් අපිට ඒ පිළිබඳ සංඥාවක් උපදින්න පුළුවන්, සංඥාවක් තියෙන පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට සංඥාවක් ඇත්තේ නැතිනම් ඒ පිළිබඳ හිතීමක් තියෙන පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට වේදනා සංඥා සංස්කාරයන්ගේ පැවැත්මක් නැතිනම් ඒ දේ පවතින බවට අපිට දෙයක් තියෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා මේක තියෙන්නේ මේ උපාදාය ඇසුරු කරගෙන තමයි. එතකොට ඒකට මේ රූපයත් ඇසුරු වෙනවා වගේම වේදනාවත් ඇසුරු කරගෙන තමයි අස්මි නැතිනම් වෙමි කියන හැඟීම පවතින්නේ. ඊට පස්සේ සංඥාවත් ඇසුරු කරගෙන සංඥාවත් නිසා තමයි වෙමි කියන හැඟීම පවතින්නේ. ඒකට කියනවා සංඥං ආවසෝ ආනන්ද අස්මීති හෝති. එතකොට මේ සංඥං කියන සංඥාව කියන දේ ඇසුරු කරගෙන, සංඥාව කියන දේ උපාදාය කරගෙන තමයි මේ දේ පවතින්නේ. එතකොට සංස්කාරය කියන දේත් ඒ විදිහටමයි. එතකොට ඒ සංඛාරේ උපාදාය අවසෝ ආනන්ද අස්මීති හෝති, සංස්කාරයේ උපාදාය වශයෙන්ගෙන සංස්කාරය ඇසුරු කොට තමයි වෙමි කියන හැඟීම පවතින්නේ. ඊට පස්සේ විඥානං උපාදාය, විඥානේ ඇසුරු කරගෙන තමයි මේ වෙමි කියන හැඟීම පවතින්නේ. ඒකට උදාහරණයක්, බොහොම අපූර්ව උදාහරණයක් දක්වනවා.
සයතාපි අවසෝ ආනන්ද ඉත්තිවා පුරිසෝවා දහරෝ යවා මණ්ඩන ජාතිකෝ. යම් කිසි විදිහකින් ආනන්ද මේ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බොහොම තරුණ කෙනෙක් මණ්ඩන ජාතිකෝ සැරසෙන්නට කැමති තරුණෙක් හෝ තරුණියක් ආදාසේවා පරිසුද්ධේ පරියෝදාතේ අච්චේවා උදකපත්තේ. යම් කිසි දෙකින් පිරිසිදු දිය බඳුනක හෝ පිරිසිදු පැහැදිලි කණ්ණාඩියක හරි සකම් මුඛ නිමිත්තම් පච්ච වෙක්කමානෝ. තමන්ගේ මුව නිමිත්ත ප්‍රත්‍යවේක්ෂා කරනකොට තමන්ගේ මූණ බලනකොට ඒ තමන්ගේ මූණ බලන්නේ බලන කෙනා උපාදාය පස්සෙය නො අනුපාදාය. උපාදාය කරගෙන තමයි බලන්නේ නො අනුපාදාය. අනුපාදායව නෙමෙයි. එතකොට ඒ දේ ඇසුරු කරගෙන තමයි තමන්ව දැක බලා ගන්න. ඒ කියන්නේ රූපය ඇසුරු කරගෙන නැතිනම් ආදාසය කණ්ණාඩිය එහෙමත් නැතිනම් දියබඳුන ඇසුරු කරගෙන තමයි තමන්ගේ මූණ බලාගන්නේ නො අනුපාදාය. ඒක නොනිසා නෙමෙයි. ඒ කියන්නේ කවුරුත් කිව්වොත් එහෙම නැහැ කණ්ණාඩියෙන් නෙමෙයි දැක්කේ කියලා එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඒ ඇසුරු කරගෙන තමයි තමන්ව දැක්කේ. කණ්ණාඩිය ප්‍රතිබිම්බය කියන දේ තුළ තමන්ව දැක්කේ ඒ ඇසුරු කරගෙන. ඒතකොට ජලබඳුන කියන දේෙන් තමන්ව දකින්නේ ඒ ඇසුරු කරගෙන. ඒතකොට හැම වෙලාවකදීම අපිට තමන්ව ගොඩ නැගිලා තියෙනවා. ඒතකොට තමන්ව ගොඩ නැගෙන්නේ ඒ ආකාරයට ඒ තමන් දකින විදිහටනේ. දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත් පෙනීම කියන දේ යම් පරිදිද තමන් එබඳුම කෙනෙක් බවටනේ පත් වෙන්නේ. පෙනීම හෝ ඇසීම ආදී ඒ ඉන්ද්‍රිය සංජානනයේ යම් මට්ටමකින්ද වෙන්නේ. ඒ හැමතැනකම ගොඩ නැගෙන දේ තමන් ඒ මට්ටමින් තමයි තමන්ව ගොඩ නැගීම සිද්ධ වෙන්නේ. දැන් තිරිසංගත සත්වෙකුට පෙනෙන්නේ යම් විදියකටද ඔහුට තිරිසංගත සත්ව භාවයේ එතුළින්ම ඇති වෙනවා. දෙවියෙකුට පෙනෙන්නේ යම්සේද ඒ දෙවියට විඳින විඳන ලෝකය හා සමග තමයි ඔහුට තමාව නිෂ්පාදනය වෙලා තියෙන්නේ. මනුස්සයෙක් විඳින්නේ යම් විදිහකටද ඒ නිසා තමයි ඔහුට තමන් කියන බව ඒ දේවල් ඇසුරු කරගෙන තමයි තමන් කියන බව තමන්ට ගොඩ නැගෙන්නේ. එනිසා අපිට හැම වෙලාවකදීම තමන් කියන බව වෙමි කියන හැඟීම තමන්ට පවතිනවා නම් ඒ පවතින්නේ නිසා දෙයක් ඇසුරු කරගෙන කුමක් ඇසුරු කරගෙනද අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ රූපේට අයිති දේවල් ටික ඒ වගේම එතන ඇතිවන වේදනාව තියෙනවා නම් වේදනාව ඇසුරු කරගෙන එතන පවත්නා සංඥාව තියෙනවා නම් මේ සංඥාව ඇසුරු කරගෙන එතන පවත්නා සංස්කාරයක් තියෙනවා නම් මේ සංස්කාරය ඇසුරු කරගෙන විඥානයක් තියෙනවා නම් විඥානය ඇසුරු කරගෙන තමයි එතන මේ වෙමි කියන හැඟීම පවතින්නේ. එතකොට මේ වෙමි කියන හැඟීම පවතින මේ ධර්මතා ටික අපිට හොඳට නුවණින් සම්මර්ෂණය කළොත් කෙනෙක් ඒ කියන්නේ දැන් මම ඉන්නවා කියලා එතකොට අපිට හම්බෙලා තියෙන අපි දැක්කා වෙන කිසිම තැනක නෙමෙයි මමත්වය කියන දේ පවත්වන්න පුළුවන්කම තියෙන්නේ බාහිරව පේන ආයතන ටිකත් එක්ක කියලා. ඒ ආයතන ටික නැතුව කොයිම වෙලාවකවත් මම කියන දෙයක් පනවන්නට පුළුවන්කමක් ඇත්තේ නෑ. ආයතන ටික ඇතිකල්හිම තමයි මම කියන එක පනවන්න පුළුවන්කම ලැබුණේ. ආයතන ටික ඇතිකල් කියන එකෙන් හැදින්නේ දැන් දකින්න රූපේ තියෙනවා නම් රූපය තියෙන බවට ගත්ත කෙනාට රූපය දකින්නා මේ පැත්තේ නිර්මාණය වෙනවා. එතකොට සද්දය අහන්න එළියේ සද්දේ තියෙනවා කියලා හම්බෙනකොටම අහන කෙනා මේ පැත්තේ නිර්මාණය වෙනවා. එතකොට ඒ ස්කන්ධ ධර්මතා ටිකක නිරෝධය කියන දේ ප්‍රත්‍යක්ෂ නොවි ඔහුට රූපය වූ යමක් සද්දය වූ යමක් ගන්ධය වූ රසය වූ යමක් බාහිර ඇති බවට ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි අපි ඇති කරගත්ත මේ කෙලෙසේ ස්වභාවය. එතකොට අපිට මේ කෙලෙසය දුරු කරන්නට අවශ්‍ය නම් අපිට මේ කෙලෙසය නැති කරලා දාන්න අවශ්‍ය නම් අපිට කළ යුතු ප්‍රතිපදාවත් ඒ ඔස්සේම අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපි ඇති කරගත්ත යුතු ප්‍රතිපදාව බවට පත් වෙන්නේ වෙනත් දෙයක් නෙමෙයි. අපි ඇති කරගත්ත යුතු ප්‍රතිපදාව බවට පත් වෙන්නෙත් එහෙනම් මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය පිළිබඳවම යම් කිසි කෙනෙකුට අනිත්‍ය ණුව දකින කමක් තියෙනවා නම් අනේ අනිත්‍ය ණුව දකින කම ඇතිකල්ලි තමයි එයාට මේ ස්කන්ධ පංචකය පිළිබඳ මනා වැටහීමකට යන්නේ. ඒ කෙනාට තමයි පුළුවන්කම තියෙන්නේ මේ පිළිබඳ වෙමි කියන හැඟීම නොපවත්වා ඉන්න. ඇයි රූපය අනිත්‍යයි කියලා දැක්කොත් අනිත්‍ය වුණ රූපය හා සමග ඉපදුණු තමාව නොපෙනීමට යනවා. ඒ කියන්නේ රූපය අනිත්‍යයි නම් රූපය නැති වෙලා යන බව තමන් තේරුම් ගත්තා නම් එතකොට රූපේ පණවන්න බැරි කෙනෙකුට
ඒ රූපය ඇසුරු කරගත්ත මම ඉන්නවා කියලා කෙනෙක් රූපය ඇසුරු කරන්න පුළුවන් කෙනෙක් කියන දේ හම්බ වෙන්නේ නැහැ. එතකොට එයාට වෙමි කියන හැඟීම දුර වෙලා යනවා. ඉතින් මේ කාරණාව පිළිබඳව අපි විමසා බලනකොට අපිට තවත් සූත්‍ර දේශනාවක් අපි මෙතනට අදාළ කරගන්නට පුළුවන්කම තියෙනවා. කේමක සූත්‍රය ඒ එදා භික්ෂුන් වහන්සේලා සමූහයක් කොසඹෑ නුවර ഘോഷිතාරාමේ වැඩ ඉන්නකොට කේමක තෙරුන් වහන්සේ බොහොම ගිලම් බවට පත් වෙලා බොහොම දුකසේ අමාරුවෙන් වාසය කරන්නේ. මේ වෙලාවේදී මේ එහෙ හිටපු අනික් භික්ෂුන් වහන්සේලා ස්ථවිර භික්ෂුන් වහන්සේලා වැඩිහිටි භික්ෂුන් වහන්සේලා දාසක කියන හාමුදුරුවන්ට කතා කරලා ඒ හිතුවන් අවසු දාසක දාසක ඔබ එන්න ඇවිල්ලා මේ කේමක කියන භික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලා කේමක හාමුදුරුවන්ගෙන් දැන් කොහොමද අසනීප තත්ත්වය හොඳයිද මේ අඩුවක් තියනවද නැතිනම් වැඩිද විස්තර දැනගෙන එන්නට කියලා මේ දාසක හාමුදුරුව පිටත් කරලා යවුවා කේමක හාමුදුරුව හිටපු ආවාසයට කුටියට. ඉතින් එහෙමයි ස්වාමීනි කියලා මේ දාසක හාමුදුරුව කේමක හාමුදුරුව ළඟට ගිහිල්ලා කේමක හාමුදුරුවන්ගෙන් ඇහුවා ස්වාමීනි ස්ථවිර වැඩිමහල් භික්ෂුන් වහන්සේලා මට කිව්වා ඔබ වහන්සේට කොහොමද පහසුද යැපෙන්න පුළුවන්ද හොඳින් වාසය කරනවාද කියලා අසනීප තත්ත්වය ගැන තොරතුරු අහගෙන ඉන්නට කියලා. ඊට පස්සේ දාසක හාමුදුරුව පිළිතුරු දුන්නා මේ කේමක හාමුදුරුව පිළිතුරු දුන්න දාසක හාමුදුරුවන්ට ඇවැත්නි මට අඩුවක් නැහැ මට වැඩිමක් තියෙන්නේ මේකේ අඩු වෙන බවක් පේන්න නැහැ වේදනාව එන්න එන්න වැඩි වෙන බවකුයි තියෙන්නේ අසනීප තත්ත්වය එන්න එන්න වැඩි වෙනවා කියලා. ඊට පස්සේ දාසක හාමුදුරුව මොකද කරන්නේ මේ කේමක හාමුදුරුවගේ පණිවිඩය අරගෙන ගිහිල්ලා අර අසනීපෙන් හිටපු තෙරුන් වහන්සේගේ පණිවිඩය අර ස්ථවිර භික්ෂුන් වහන්සේලාට නැවත ලබා දුන්නා. ස්ථවිර හාමුදුරුවරුත් නැවත මොකද කරන්නේ දාසක හාමුදුරුව අතේ නැවත පණිවිඩයක් ඇව්වා මේ ඇවැත්නි මේ උපාදානස්කන්ධ පංචකයක් තියෙනවා. රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංස්කාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ. ඒකට මෙන්න මේ පංච උපාදානස්කන්ධයන් කෙරෙහි කිසිවක් අත්තානංවා අත්තනියංවා සමනුපස්සතිති. ආත්ම වශයෙන් ගන්න. එතකොට ආත්මය කෙරෙහි පිහිටපු දෙයක් හෝ තියෙනවද කියලා, ආත්මයට අයිති දෙයක් තියෙනවද කියලා ගන්න පුළුවන්ද? කියන්නේ ආත්මයක් වශයෙන් හෝ ආත්මීය දෙයක් වශයෙන් ගන්න පුළුවන් කමක් තියනවද මේ ස්කන්ධ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි යමක් එහෙම තියනවද කියලා ප්‍රශ්නයක් විමසලා දාසක හාමුදුරුවන්ගේ නැවත රසනීප තෙරුණාසේ ළඟට පිටත් කරලා යවුවා. දාසක හාමුදුරුව ගිහිල්ලා ආපහු අර අසනීප වෙලා හිටපු කේමක තෙරුණාසේගෙන් ඒ විස්තරය අහුවාම කේමක හාමුදුරුව පිළිතුරු ලබා දුන්නා. ඇවැත්නි උපාදානස්කන්ධ පහක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ උපාදානස්කන්ධ පංචකයේම නකින්චි අත්තානං වා අත්තනියං වා සමනුපස්සාමි. මම මේ එකකවත් ආත්ම වශයෙන් හෝ ආත්මනීය වශයෙන් ගන්න සුදුසු දෙයක් තියෙනවා කියලා දකින්නේ නැහැ කියලා පිළිතුරු දුන්නා. එම පිළිතුරු දුන්නාම දාසක හාමුදුරුව අනිත් හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා අර ප්‍රවෘත්තිය කියනවා. කේමක හාමුදුරුව අසනීප හාමුදුරුව මෙන්න මෙහෙම පිළිතුරු දුන්නා. උන්වහන්සේට පංච උපාදානස්කන්ධ ධර්මයන් පිළිබඳව කිසිවක්ම ආත්ම වශයෙන් හෝ ආත්මනීය වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා. ඊට පස්සේ අර ස්ථවිර භික්ෂුන් වහන්සේලා නැවත කියනවා එහෙනම් උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා ප්‍රතිඥා කරනවාද? උන්වහන්සේ අරිහත් ඵලයට පත් වුණාද? මේ පත් වුණාද? උන්වහන්සේ එහෙමනම් අරිහත් ඵලයට පත් වෙලයි කියලා කියනවා. එහෙම කිව්වහම දාසක හාමුදුරුව නැවත අසනීප භික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා මේ ස්ථවිර භික්ෂුන් වහන්සේලා කිව්වා එසේ වූ නුවණක් පවතිනවා නම් පංච උපාදානස්කන්ධය පිළිබඳව ආත්ම වශයෙන් හෝ ආත්මනීය වශයෙන් ගන්න දෙයක් නැහැ කියන දෙයක් ඔබ වහන්සේට පවතිනවා නම් තේන හායස්මා කේමකෝ අරහං කීනාසෝති කේමක තෙරුන් වහන්සේ ආශ්මත් කේමක තෙරුන් වහන්සේ අරිහත් වූ ක්ෂීණාශ්‍රවයන් වහන්සේ නමක් ඇයි කියලා අපිට මේ තේරෙනවායි කියලා භික්ෂුන් වහන්සේලා කිව්වා කියලා පණිවිඩය ලබා දුන්නා. මේ වෙලාවේදී මේ කේමක හාමුදුරුව පිළිතුරක් ලබා දෙනවා. ඇවැත්ති මම පංච උපාදානස්කන්ධ මේ ධර්මයේ පිළිබඳව කිංචි අත්තානංවා අත්තනියංවා සමනුපස්සාමි. මම
ආත්ම වශයෙන් හෝ ආත්මනීය වශයෙන් මම මොකුත්ම දකින්නේ නැහැ. නචම්හි අරහං කියන අසව. ඒ වුණාට ඇවැත්නේ මම අරහත් ක්ෂේනාශ්‍රවයන් වහන්සේ නමකුත් නෙමෙයි. මම රහත් වෙලත් නැහැ. ඇවැත් මට ඒ වුණාට පංච උපාදානස්කන්ධය පිළිබඳව මමත්වයෙන් ගන්න නැතිනම් මේ ආත්ම වශයෙන් ගන්නට හෝ ආත්මනීය වශයෙන් ගන්නට දෙයක් පේන්නෙත් නැහැ ඇවැත්නේ කියලා පිළිතුරු දුන්නා. මම නමුත් අරහත් ඵලයට පත් වෙලා නැහැ. එතකොට අපිච මේ ආවසෝ පංච උපාදානස්කන්ධේසු අස්මීති අධිගතං ආත්ම සංඥාවක් නැහැ ඇවැත්නි මට ඒ වුණාට පංච උපාදානස්කන්ධය පිළිබඳව ආත්ම සංඥාවක් නැති වුණාට අස්මීති තස්ස අවිගත මේ අධිගතං ඒ කියන්නේ වෙමි කියන පැවැත්ම පිළිබඳව මම අවබෝධ කළා. පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන වෙමි කියන පැවැත්ම පිළිබඳව මම අධිගතං අවබෝධ කළා. අහමයමස්මීතිච න සමනුපස්සාමි අහං මයං අස්මි. එතකොට අහං කියන්නේ මේ මම කියන එක. එතකොට මේ මම වශයෙන් මම වෙමි කියන දෙයක් මෙතන පවතිනවායි කියලා ගන්නත් දෙයක් තියෙනවා කියලා මම දකින්නේ. ඒ වුණාට මෙතන මම රහත් වෙලත් නැහැයි කියලා උන්වහන්සේ පිළිතුරු ලබා දුන්නා. ඒ වෙලාවේදී අර දාසකහාමුදුරු නැවත පණිවිඩකාර භික්ෂුන් වහන්සේලා ළඟට ගිහිල්ලා කිව්වා ආපහු අර අසනීප තෙරුණාහන්සේ මෙන්න මේ විදිහටයි පිළිතුරු ලබා දුන්නේ. හැබැයි උන්වහන්සේ රහත් වෙලත් නැහැ. හැබැයි උන්වහන්සේ ආත්ම වශයෙන් දකින්නෙත් නැහැ. ආත්ම වශයෙන් නොදකිනා විතරක් නෙමෙයි ඒකේ වෙමි කියන හැඟීමත් උන්වහන්සේ අවබෝධ කළා කියලා මේ ඒකත් උන්වහන්සේ ප්‍රකාශ කළයි කියලා. ඊට පස්සේ නැවත වතාවක් භික්ෂුන් වහන්සේලා අර දාසක භික්ෂුන් වහන්සේව අර අසනීප භික්ෂුන් වහන්සේගේ ආවාසයට යවනවා. එහෙනම් ඇවැත්නි උන්වහන්සේගෙන් අහන්න මෙහෙම ප්‍රශ්න ටිකක්. කොහොමද යමේතං ආවසෝ කේමක අස්මීති වදේසි. කේමක ඔබවහන්සේ ඇවැත් කේමක කියනවා. ඔබවහන්සේ මොකද්ද වෙමි කියන එක මේ කොහෙ තියෙන එකක් කියලාද කියන්නේ? රූපං අස්මීති වදේසි. එතකොට මේ රූපය මම වෙමි කියලාද කියන්නේ? එහෙම නැතිනම් අඤ්ඤත්‍ර රූපා. රූපේ නැති තැනකද මම ඉන්නවා කියලා කියන්නේ. එහෙනම් වේදනාවද මම, නැතිනම් වේදනාව නැතිව වෙන එකක්ද මම? සංඥාවද මම, සංඥාව නැතුව වෙන එකක්ද මම? සංස්කාරයේද මම, සංස්කාරය නැතුව වෙන එකක්ද මම? විඥානයේද මම, විඥානය නැතුව වෙන එකක්ද මම කියලා මේ විදිහට අහන්නටයි කියලා කිව්වා. ඊට පස්සේ දාසක හාමුදුරුවෝ ස්ථවිර භික්ෂුන් වහන්සේලාට එහෙමයි කියලා නැවත වතාවක් අර කේමක හාමුදුරු කරා මේ අසනීප භික්ෂුන් වහන්සේ කරා ගියා. ඉතින් විශේෂයෙන්ම දාසක හාමුදුරුවෝ සෑහෙන ඉවසීමක් තිබුණ භික්ෂුන් වහන්සේ නමක් බව නම් හොඳටම ප්‍රකට වෙනවා. ඉතින් කෙසේ වෙතත් දාසක තෙරුන් වහන්සේත් බොහොම කැමැත්තෙන් මේ ධර්මයේ සම්බන්ධයෙන් සාකච්ඡාවට සම්බන්ධ වුණේ. ඉතින් මේ වෙලාවේදී දාසක හාමුදුරුවෝ ස්ථවිර භික්ෂුන් වහන්සේලා ළඟට ගිහිල්ලා ස්ථවිර භික්ෂුන් වහන්සේලා අහපු ප්‍රශ්න ටික ඇහුවා. අහනකොට කේමක හාමුදුරුවෝ අවසානයේදී කියනවා අලං අවසෝ දාසක කින් එමාය සන්ධාවනිකාය. මේ දාසකේ මේ ඇවැත් දාසකේනින් මේ ඔබගේ මේ නැවත නැවත හෙට මෙහෙට දුවන එකෙන් ඇති වැඩේ මොකද්ද? හෙට මෙහෙට ඇවිදින එකෙන් ඇති වැඩේ මොකද්ද? අහරාවසෝ දණ්ඩං අහමේව යේන තේරා බික්ඛු තේන උපසංකමිස්සාමි. ඇවැත්නි සරේටිය ගන්න මම මේ ස්ථවිර භික්ෂුන් වහන්සේ ළඟට එන්නම් කියලා අර අසනීප භික්ෂුන් වහන්සේ සරේටියත් අරගෙන ස්ථවිර භික්ෂුන් වහන්සේලා වැඩ හිටපු තැනට පිටත් වුණා. ඊට පස්සේ එතනට ගිහිල්ලා යහපත් ලෙස සිහි කටයුතු කතා කරලා ධර්ම කතාවට එළඹුණා. ඉතින් පුහුදුන් චිත්ත සන්තානයක සහ ධර්මකාමී මනසක, එහෙම නැත්නම් ආර්ය මනසක තියෙන ස්වභාවය හොඳට තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක්. මේ පුන පුන ඉතාමත් වේදනාවෙන් හිටපු තෙරුන් වහන්සේගෙන් ප්‍රශ්න විමසීම, ඒ ප්‍රශ්න වලට කරුණාවෙන් සාකච්ඡාවෙන් සම්බන්ධ වීම, අපි ධර්ම කාරණා ඔස්සේ අපේ මනස මෙහෙවගෙන ගියත් සමහර විට මේ බඳු කරුණු අපිට අතහැරෙනවා. හැබැයි ධර්මකාමී මනසක, එමත් නැතිනම් ආර්යෙක්ගේ මනසක තියෙන ස්වභාවයේ ලක්ෂණයන් පිළිබඳව අපිට තේරුම් ගන්නට හොඳ අවස්ථාවක්. කෝපය, ද්වේෂය ප්‍රකට කිරීම, අමනාපය ප්‍රකට කිරීම ආදිය අපට ඒ මනස් තුළ, ඒ සිත් සතන් තුළ දකින්නට
ඇත්තේ නැහැ මේ බඳු දැහැමි කතාවක් කරනකොට. ඉතින් පණිවිඩය අරගෙන යන භික්ෂුන් වහන්සේත් එහෙට මෙහෙට එහෙට මෙහෙට දෙපැත්තටම පණිවිඩය අරගෙන යනවා මට බෑ කියන වචනයක් නොකිය. එතකොට අන්තිමේටම අසනීප තියෙන භික්ෂුන් වහන්සේ ස්ථවිර භික්ෂුන් වහන්සේ ළඟට යන්නේ. උන්වහන්සේ ගිහිල්ලා මෙච්චර අසනීප තියෙනකොට මම කරදර කරන්නේ නැයි කියලා ඇහුවෙත් නැහැ. මගේ ළඟට එන්නේ නැතුව මම ඔබ වහන්සේ ළඟට එනකම් බලන් හිටියයි කියලා ඇහුවෙත් නැහැ. ගිහිල්ලා හොඳට සිහි කටයුතු කතා කරලා හොඳට මේ සම්මෝදනීය සතුටු විය යුතු ලෙස කතා කරලා තමයි දැන් කතාව ආරම්භ කරන්නට යෙදුනේ. එතකොට ඒත් අහනවා යමේතං ආසෝ කේමක අස්මීති වදේශ කිමේතං අස්මීති වදේශ. එතකොට භික්ෂුන් වහන්සේලා අර ප්‍රශ්න කේමක තිරුණාස්සේගෙන් විමසනවා කේමක ඔබ මොකද්ද මෙතනදී මේ වෙමි කියලා කියන්නේ. මම වෙමි කියන හැඟීම කියන්නේ ඔබ රූපේද රූපෙන් බැහැරද, වේදනාවද වේදනාවෙන් බැහැරද, සංඥාවද සංඥාවෙන් බැහැරද, සංස්කාරයේද විඥානයේද නැතිනම් සංස්කාර විඥානයන්ගෙන් බැහැර තියෙන දෙයක්දයි කියලා අහනවා. ඒ වෙලාවේදී පිළිතුරු ලබා දෙනවා නකෝ අහං අංසෝ රූපං අස්මීති වදාමි, එවත් මම රූපේ වෙමි කියලා කියන්නේ නැහැ. නපි අඤ්ඤත්‍ර රූපාස්මීති වදාමි, රූපය අතහැරලා වෙනම මම ඉන්නවා කියලා කියන්නෙත් නැහැ. ඒ වගේමයි වේදනාව මම කියලා කියන්නෙත් නැහැ, වේදනාව අතහැරලා වෙනම මම ඉන්නවා කියලා කියන්නෙත් නැහැ. සංඥා සංස්කාර විඥාන මේකක්වත් මම කියලා කියන්නෙත් නැහැ. හැබැයි මේකක්වත් මම අතහැරලා මම කියලා වෙනම කෙනෙක් ඇත්තෙත් නැහැ. එතකොට මේ අපිට මේ ආවසෝ පංචසුපාදානස්කන්ධේසු අස්මීති අධිගතං අහමයම අස්මීති නැච සමුනු පස්සාමි. එතකොට ඒ වුණාට ඇවැත්නි මේ පංචඋපාදානස්කන්ධය පිළිබඳව පවත්නා මමත්තේ තමයි මම දැකි. මේ එකක්වත් මම නෙමෙයි, මේකෙන් බැහැර මම ඉන්නවත් නෙමෙයි, මේ එකක්වත් මමත් නෙමෙයි. හැබැයි මේ එක එකක් මමත් නොවනකොට, මේ ඔක්කොම මමත් නොවනකොට, මේකෙන් බැහැරව මමත් නොවනකොට මේ ටික නිසා තමයි මමත්වයේ කියන දේ පවතින්නේ. අස්මීති අධිගතං. එතකොට මේ ටික ඇසුරු කරගෙන මම මමත්වය වෙමි කියන හැඟීම පවතිනවා කියන එක මම අවබෝධ කළා, මම තේරුම් ගත්තා. එතකොට ඒ නිසා මම අහමයි මස්මීති ච සමනුපස්සාමි, මම මේක මම කියලා දකින්නේ නෑ, මගේ කියලා දකින්නේ නෑ මේක ඇතුලේ දෙයක් කියලා. සේයතාපි ආවස ඇවැත්නේ යම් විදිහකින් උදාහරණයක් උපමාවක් කිව්වොත් එහෙම උපලස්සවා පදුමස්සවා පුණ්ඩරීකස්සවා නිල්මානිල් මලක හෝ නෙළුම් මලක හෝ මේ පියුම් එක මේ හෙළ පියුම් එක ආදී මේ යම් ගන්ධයක් තියෙනවනම් සුවඳක් තියෙනවනම් යම් කිසි කෙනෙක් කියනවා මේ සුවඳ පත්‍රවල සුවඳයි කියලා. එහෙම නැතිනම් වර්ණයේ තමයි මේ සුවඳ තියෙන්නේ කියලා කියනවා. එහෙමත් නැතිනම් රේණුවල තමයි කෙන්ජක් හස් රේණුවල තමයි මේ සුවඳ තියෙන්නේ කියලා කියනවා. එතකොට මේ කවුද මේක හරියටම කියන්නේ? පත්‍රවල, ඒ කියන්නේ අර මලේ තියෙන පෙතිවලද මේ සුවඳ තියෙන්නේ, මලේ තියෙන පාටේද සුවඳ තියෙන්නේ, මලේ තියෙන රේණුවේද සුවඳ තියෙන්නේ, මොකේකද සුවඳ තියෙන්නේ කියලා කිව්වොත් එහෙම මේ එකකවත් සුවඳද, මේ එකකවත් සුවඳ තියෙනවා කියන කෙනාද හරියට කියන්නේ? එහෙම නැතිනම් අපි ඒකට කියන්නේ පෙති සුවඳ, එහෙමත් නැතිනම් පාට සුවඳ, එහෙම නැතිනම් රේණු සුවඳ කියලා නෙමෙයි. නොහෙතන් අවසෝ එහෙම නෙමෙයි. යථාගතම් පනවසෝ සම්මා බ්‍යාකරමානෝ බ්‍යාකරේ. එහෙනම් ඇවැත්ති කොහොමද මැනවින් කියන කෙනෙක් කියන්නේ? පුප්පස්ස ගන්ධෝතිකෝ අවසෝ. එතකොට ඒකට කියන්නේ මල් පෙතිවල සුවඳ කියලා, ඒකට කියන්නේ පාට සුවඳ කියලා, ඒකට කියන්නේ රේණු සුවඳ කියලා, ඒකට කියන්නේ නෙළුම් මල් සුවඳ කියලා. නැතිනම් ඒක මලේ සුවඳ මිසක පෙත්තේ සුවඳ නෙමෙයි. ඒක පාටේ සුවඳ නෙමෙයි, ඒක රේණුවල සුවඳ නෙමෙයි, ඒක මලේ සුවඳ. එතකොට මෙන්න මේ විදිහට තමයි ඒ පිළිබඳව මැනවින් කියන කෙනෙක් හඳුන්වන්නේ. ඒවමේව කෝහං ආවසෝ ඇවැත්නියන්නේ ඒ විදිහටම න රූපං අස්මීති වදාමි, මම රූපය මමයි කියලා කියන්නේ නැහැ. අඤ්ඤත්‍ර රූපාස්මීති වදාමි, ඕකෙන් තොරව මම වෙනමයිටි මම කියන කෙනා වෙනම කෙනෙක් කියලා කියන්නේ නැහැ. ඒ වගේම වේදනා සංඥා සංස්කාර විඥාන කියන එකක් මම නෙමෙයි. හැබැයි ඒකෙන් තොරව වෙනම මම හිටියත් නෙමෙයි. මෙන්න මේ විදිහට පංචසුපාදානස්කන්ධේසු අස්මීති අධිගතං, පංච උපාදානස්කන්ධය පිළිබඳව තමයි වෙමි කියන හැඟීම පවතින්නේ කියලා මම මේ අවබෝධ කළා, මම තේරුම් ගත්තා. ඒ දේ පිළිබඳව මට මේ මම වෙමි කියන හැඟීමකින් මම ඒක දකින්නේ නැහැ. එතකොට මේ ඊට පස්සේ නැවත කියන ඇවැත්නේ ආර්ය ශ්‍රාවකයාට පංචෝරම් භාගීය සංයෝජන ටික එතන ප්‍රහීන වෙලා තියෙනවා නම්, පංචෝරම් භාගීය සංයෝජන කියලා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග
පටිග කියන මේ සංයෝජන පහ යම් කිසි කෙනෙකුට ප්‍රහීන වෙලා තියෙනවා නම් භවಂತಿ අත්තකවාස හෝතියේව පංචපාදානස්කන්දේසු අනුසහගතෝ අස්මීති මානු. නමුත් ඔහුට පංචපාදානස්කන්දේ පිළිබඳව අස්මීති අනුසහගතෝ මානු වෙමි කියන හැඟීමේ අනුසහගත දැකීමක් තියෙනවා. ඒක එළඹ සිටිලා ආත්ම භව සංඛ්‍යාත දෙකින් පනවන්නේ නැහැ. හැබැයි වෙමි කියන හැඟීම තියෙනවා. අස්මීති චන්දු වෙමි කියන හැඟීමත් එක්ක ගිය කැමැත්තක් තියෙනවා. අස්මීති අනුසයෝ වෙමි කියන දෙත් එක්ක ගිය අනුසයක් තියෙනවා. අසමෝහතෝ ඒ ධර්මයේ දුරු වෙලා නැහැ. එතකොට සෝ අපරේණ සමේන එකනා පස්සේ කාලෙදි පංචපාදානස්කන්ධ ධර්මයන් පිළිබඳව උදේවැය දකිමින් වාසය කරනවා. මේ රූපය, මේ රූපයේ හට ගැනීම, මේ රූපයේ අස්තංගමය, මේ වේදනාව, මේ වේදනාවේ හට ගැනීම, මේ වේදනාවේ අස්තංගමයයි කියලා දකිමින් උදේවැය අනුව දර්ශනය කරනවා. එතකොට ඒ උදේවැය දර්ශනය සිද්ධ කරන කෙනාට අනුසහගත වූ අර වෙමි කියන හැඟීමත් දුරු වෙලා යනවා. ඒක උදාහරණයක් දක්වනවා. සේයතාපි අවශ්‍ය වැත්නි යම් විදිහකින් කෙලුටු වස්ත්‍රයක් රෙදි සෝදන කෙනෙක් අරගෙන ගිහිල්ලා, රජකෙක් මේ වස්ත්‍රය අරගෙන ගිහිල්ලා ඒක හොඳට සෝදනවා. එතකොට මේ ඒක හොඳට සෝදනකොට දැන් අද කාලේ වගේ ඒක සෝදන්න අවශ්‍ය ද්‍රව්‍ය තිබුණේ නැහෙන සේදුම්කාරක. ඉතින් ඒ වස්ත්‍රයේ සෝදන මේ සෝදන කෙනා ඒක කරදියේහි හරි, එහෙම නැතිනම් ඒ වස්ත්‍රය අරගෙන ගොමදියේහි හරි දාලා තමයි, ඒ කියන්නේ මඩ සහිත වගේ දියක දාලා තමයි ඒක මේ හොඳ පිරිසිදු ජලයේ නැවත සෝදා හරින්නේ, ඒක පිරිසිදු කිරීම සඳහා. එතකොට ඒ වස්ත්‍රය පිරිසිදු කරාට පස්සේ හාත්පස හොඳට පැහැදිලි වර්ණ ඇතිව අර අපිරිසිදුව වෙලා තිබුණ දේවල් වලින් දැලිකුණු ටික හේදිලා ගිහිල්ලා ඒක පිරිසිදු බවට පත් වෙනවා. හැබැයි පිරිසිදු ජලයෙන් හේදුවා කියලා සම්පූර්ණම අනුසහගත වුණ මට්ටමෙන්ම ගඳ ඉවත් වෙලා ගිහිල්ලා නැහැ. අර හොදන්න ගත්ත අර සියුම් වූ අලු ගඳ හරි, මේ කරගඳ හරි, ගොම ගඳ හරි ඒ වස්ත්‍රය තුළ දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විදිහට හොදලා අයිතිකාරයට වස්ත්‍රය දුන්නාම අයිතිකාරයා මොකද කරන්නේ? වස්ත්‍රය අරගෙන ගිහිල්ලා වස්ත්‍රයට සුවඳ කවනවා. සුවඳ කවනවා කියලා කියන්නේ එක කුටීරයක යම්කිසි සංවෘත ස්ථානයක වස්ත්‍රය තියලා, ඒ වසංවෘත සුවඳ ඇති ස්ථානයක තියලා තිබුණාම ඒ වස්ත්‍රය සුවඳ බවට පත් වෙනවා. ඉතින් යම්කිසි විදිහකින් අර අනුසහගත අලු ගඳක් හරි, කරගඳක් හරි, ගොම ගඳක් හරි අර වස්ත්‍රේ ඉතාම චුට්ටක් හරි තිබුණා නම් අර සුවඳ කැවීම නිසා අර ඒ වස්ත්‍රයේ තියෙන අපිරිසිදු භාවයත් දුර වෙලා යනවා. ඒ විදිහට මේ පැහැදිලි කරලා මේ අර මේ උපමයට ඒක ගලපා දෙනවා. අනුසහගත වූ යම්කිසි මට්ටමකින් පංච උපාදානස්කන්ධය කෙරෙහි වෙමි කියන හැඟීමක් තිබුණා නම් පංචෝරම් භාගීය සංයෝජන වලින් දැඩි කෙලෙස් සහගත ආත්ම දෘෂ්ටි සංඛ්‍යාත ආදී දේවල් දුරු කළා දාපු කෙනෙකුට පංචපාදානස්කන්ධ ධර්මයේ කෙරෙහි කෙටි අනුසහගත වෙමි කියන හැඟීමක් තිබුණා නම් අන්න ඒ අනුසහගත කෙලෙසය, අනුසහගත මානය, අනුසහගත ඡන්දය අර විදිහට පුන පුනා පංචපාදානස්කන්ධය කෙරෙහිම උදේවැය අනුව බලනකොට ඒ කෙනාට ඒකද ගෙවීමට යනවා. එතකොට මේ ඒ ගෙවීමට යෑමෙන් අරිහත් ඵලයට පත් වෙනවා, නැතිනම් ක්ෂීණාශ්‍රෝ භාවයට පත් වෙනවයි කියලා කේමක තෙරුණහන්සේ පිළිතුරු ලබා දුන්නා. ඉතින් භික්ෂුන් වහන්සේලා මේක අහලා ඇවත්නි අපි කේමකයන් වහන්සේ වෙහෙසීම සඳහා අප මේ ප්‍රශ්න විමසුවා නෙමෙයි, මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය විස්තර වශයෙන් දක්වන්නට, ධර්මය බෙදලා කියන්නට පුළුවන් දක්ෂ බවක් පිහිටවන්නට දක්ෂ බවක් තියෙන නිසායි මේක මේ අපි විමසුවේ. ඉතින් ඇවත් ආශ්මත් කේමකයන්ට මේක දේශනා කරන්නට පුළුවන්, පිහිටවන්නට පුළුවන්කම තිබෙනවා. මේක විත්තාරේන ආචික්කිතං විස්තර වශයෙන් කියලා දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහටයි විස්තර වශයෙන් ඇවත් මේ කේමකයන් වහන්සේ මනාකොට පැහැදිලි කළා කියලා අර භික්ෂුන් වහන්සේලා බොහෝ කොට වර්ණනා කරනවා කේමක තෙරුන් වහන්සේට. ඉතින් මේ කේමක තෙරුන් වහන්සේගේ මේ සුභාෂිතය අනුමෝදන් වුණා. ඉමස්මින්ච පන වෙය්‍යාකරණස්මින් භංජමානේ, මේ වෙය්‍යාකරණේ නැතිනම් මේ විසඳා දීම ශ්‍රවණය කරනකොට,
සට්ටි මත්තානම් තේරානම් බික්කුණං සැටක් පමණ වන ස්ථවිර භික්‍ෂුන් වහන්සේලා අනුපාදාය ආසවේහි චිත්තානි විමුච්චින්සු සිත අනාශ්‍රෝභාවයට පත්වනා කියලා දක්වනවා. කේමක තෙරුන් වහන්සේගේද සිත අනාශ්‍රෝභාවයට පත්වනා කියලා. එතකොට මෙන්න මේ විදිහට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා අපි යා යුතු මාර්ගය පිළිබඳව අපි හොයා බලනකොට අපිට ගැටලුව බවට පත් වෙලා තියෙන තැන අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ තමයි ස්කන්ධ පංචකය පිළිබඳව අපට පවත්නා වෙමි කියන හැඟීම. එතකොට වෙමි කියන හැඟීම අනුසහගත මට්ටමකින් සියුම්ම පිහිටා සිටින මට්ටමකුත් තියෙනවා. වෙමි කියන හැඟීම දෘෂ්ටි සහගත මට්ටමකින් පිහිටා සිටින මට්ටමකුත් තියෙනවා. ඒ දෘෂ්ටි සහගත මට්ටමක පිහිටා තිබෙන බව තමයි ආත්මවාදය හා ප්‍රතිසංයුක්තව යන්නේ. ඒ කියන්නේ උද්දම් භාගීය සංයෝජන මට්ටමකට නොවි ඕරම් භාගීය සංයෝජන මට්ටමෙන් වෙමි කියන හැඟීම හා යන මට්ටමේ දෙයක් තියෙනවා නම් අන්න ඒ මට්ටමේ වෙමි කියන හැඟීම හා අනුව යන දේ තමයි ආත්ම භව සංඛ්‍යාතයි කියලා කිව්වේ. එතකොට ඒ ඉන්න කෙනාම පුද්ගලයෙක් ලෙස තමයි කල්පනා කරන්නේ. ඒ ඉන්න කෙනාම තමයි ඒ විදිහට ආත්මයක් පුද්ගලයෙක් ලෙස කල්පනා කරන්නේ. එතකොට ඒ කියන්නේ සාමාන්‍යයෙන් පුහුදුන් චිත්ත සංතානයක තියෙන මනෝභාවය ස්වභාවය තමයි එතනදී ඒ කල්පනා ඒකෙන් පැහැදිලි කරන්නේ. අපිට එතකොට පැහැදිලි වෙනවා දැන් අපි මම කියලා හිතනකොටම අපිට ඒ මමත්වය කියන දේ ප්‍රකට වෙන්නේ අංගපච්ඡංග සමන්නාගත මේ රූපය ඇතුලේ. එතකොට ඒ කෙනෙක් එක දිගට ජීවත් වෙන පුද්ගලයෙක් අපිට හම්බ වෙනවා. එතකොට ඒ ඉන්න කෙනා තමයි සුදු කර්ම හෝ කළු කර්ම සිද්ධ කරගෙන මේ යන්නේ. කියන්නේ හොඳ නරක කර්ම රැස් කර ගැනීමක් සිද්ධ කරන්නේ ඒ ඉන්න පුද්ගලයා තමයි. එතකොට අපිට අද ඔය පුද්ගලයා ඔය විදිහට හම්බෙන තැන පිළිබඳව අපි නුවණින් ප්‍රත්‍යවේක්ෂාවක් කළ යුතු වෙනවා. කොතනද අපිට ඔය මම නැතිනම් ඔය ඉන්න කෙනා ඔය ඉන්න පුද්ගලයා හම්බ වෙන්නේ කියලා. ඒක ගවේෂණය කරගෙන යනකොට පිනතුනේ ඔහුට හම්බෙන පළවෙනි දේ තමයි රූපය කියන එක. එතකොට රූපය පිළිබඳව පිරිසිඳ දකින ඒ කෙනාට හම්බ වෙනවා උපාදාය. අර අපි මුලින් ආනන්ද සූත්‍රයේදී කතා කළේ උපාදාය කියන්නේ නිසා තමයි වෙමි කියන එක තියෙන්නේ, නොනිසා නෙමෙයි කියලා. එතකොට කුමක් නිසාද? රූපං උපාදාය. රූපය නිසා තමයි මේ වෙමි කියන හැඟීම පවතින්නේ. එතකොට රූපය නිසා නම් වෙමි කියන හැඟීම පවතින්නේ. අන්න ඒ වෙමි කියන හැඟීම පවතින රූපය පිළිබඳව අප අවබෝධ කළ යුතු වෙනවා. ඒ රූපය පිළිබඳව අපි තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. රූපය පිළිබඳව අපි තේරුම් ගන්නකොට රූපය පිළිබඳව අපිට අනුපස්සනාවන් තුනක් කරන්නට පුළුවන්කම තියෙනවා. මොනවද අනුපස්සනා තුන? අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ අනුපස්සනා තුන. අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා කියන මේ අනුපස්සනා තුන අපිට පවත්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට රූපය අනුව අපි මේ අනුපස්සනාවන් පවත්නකොට අනුපස්සනා යන්නේ අදහස් කරන්නේ යම් පුන පුනා බැලීමක්, නැවත නැවත බැලීමක්, නැවත නැවත මානසිකාරයේ පැවැත්මක් තියෙනවා නම් අන්න ඒ පුන පුනා නැවත 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 පවත්න මානසිකාරය. ඒ විදිහට අපි නැවත නැවතත් ඒ දේ දිහා රූපේ දිහා බලනකොට අපිට රූපයේ තියෙන දේ තේරුම් ගන්නට පුළුවන්. රූපයේ තියෙන දේ තේරුම් ගන්නකොට අපිට රූපය තුළ මමත්වය ගොඩනැගෙන්නේ. ඇයි රූපය තුළ මමත්වය ගොඩනැගෙන්නේ නැත්තේ? රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් කියන එක අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට දැන් අපි උදාහරණයක් හැටියට කන්ද සංයුත්තේම දැක්වෙන උපාදාන පරිවර්තන වගේ සූත්‍රයක් අරගෙන බැලුවොත් උපාදාන පරිවර්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් චතු පරිවර්තයක් පිළිබඳව, රූපය පිළිබඳව චතු පරිවර්තයක්. ඒ කියන්නේ හතරාකාරයකින් අපිට රූපය පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. මොනවද හතරාකාරය? රූපං රූපය පිළිබඳව අපි දැනගන්නවා. ඒ වගේම රූප සමුදයං, රූප සමුදය පිළිබඳව දන්නවා. ඒ වගේම රූප නිරෝධය පිළිබඳව දන්නවා. රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව දන්නවා. එතකොට රූපය පිළිබඳව රූප සමුදය, රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව. මේක තමයි රූපය ගැන හරියටම අවබෝධ කරන කෙනෙක් අවබෝධ කරගන්නට ඕනේ කාරණා හතර. ඒ කියන්නේ රූපයත්, රූපය ඇති වුණේ කොහොමද කියන එකත්, රූපය නිරුද්ධ වෙන්නේ කොහොමද කියන එකත්, රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන එකත්. රූපය දැනගන්නකොට අපිට හිතෙන්න පුළුවන් අපි රූපය දන්නවනේ, අපි රූපය තේරුම් අරගෙනන තියෙන කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඒක බොහොම සරල කතාවක් නෙමෙයි. රූපම් පජානාති කියලා කියන්නේ රූපය දැනගන්නවා කියලා කියන්නේ. රූපය දැනගන්නවා කියලා කියනකොට
එතනදී රූපය මොකද්ද? චත්තාරෝච මහභූතා චතුන්නංච මහභූතානං උපාදාය රූපං. සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා පවත්න උපාදාය රූපය. ඒක තමයි රූපය කියලා කියන්නේ. එහෙම නැතුව රූපය කියනකොට ඔබට මතක් වෙන්න පුළුවන් කමක් නැහැ. ඔබ අවට තියෙන ගෙවල් දොරවල් යාන වාහන සත්වයෝ පුද්ගලයෝ ඔය දේවල් රූපය කියන මට්ටමින් ඔබට සිහිපත් වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට ඒක රූපය කියලා කියනවා නෙමෙයි. රූපස්කන්ධය කියනකොට ඒ සතර මහා ධාතුව සහ සතර මහා ධාතුව නිසා පවත්න උපාදාය රූපේ. සතර මහා ධාතුව සහ සතර මහා ධාතුව නිසා පවත්න උපාදාය රූපේ කියන එක ඇතුලේ ඔබට කැමති රූප අකමැති රූප ඒ දේවල් දකින්න පුළුවන් කමක් නැහැ. ඒක ඉස්සෙල්ලම රූපේ තේරුම් ගන්නට අවශ්‍යයි. රූපේ කියලා කියන්නේ මෙන්න මෙබඳු ආකාරයේ පැවැත්මක්. එතකොට අර විදර්ශනා කරන්න යන කෙනෙකුත් නුවණින් සම්මර්ෂණය කරන්න හදන කෙනෙකුටත් විදර්ශනා කරන්න ගොඩාක් දේවල් නැහැනේ. ඔහුට හම්බ වෙන්නේ රූපේ පිළිබඳව. රූපේ පිළිබඳව හම්බ වෙනකොට එයාට හම්බෙන්නේ එක රූපයයි. එක රූපයයි කියලා කියන්නේ ආයතනයකට ඇසුරු වෙන රූපස්කන්ධය පිළිබඳව. එතකොට අම්මා ගැනත් විදර්ශනා කරනවා, දරුවා ගැනත් විදර්ශනා කරනවා, ගෙදර ගැනත් විදර්ශනා කරනවා කියලා එකින් එකට අමුතුවෙන් මානසිකාරයේ පවත්වාගෙන යෑමක් කරන්න අවශ්‍ය වෙලා නැහැ. එතනදී ඔහුට පුළුවන්කම තිබිලා තියෙනවා රූපය පිළිබඳව හරියට තේරුම් ගන්න තැනකින් මනස වඩන්න, ඒ කියන්නේ හිත දියුණු කරන්න. එතකොට රූපය පිළිබඳව තේරුම් ගන්නකොට ඒක නා තේරුම් ගන්නවා ඉති රූපම් මේක තමයි රූපය කියලා කියන්නේ මේ සතර මහා ධාතු සහ උපාදාය රූපේ. එතකොට සතර මහා ධාතුව නිසා ඇසුරු කරගෙන පවත්නා නිසා පවත්නා රූපේ. එතකොට මොකක් නිසාද රූපය හටගත්තේ? අන්න එහෙම බලනකොට ඔහුට පේනවා ආහාර සමුදය රූප සමුදය. ආහාරය නිසා තමයි රූපය කියන දේ හටගත්තේ. ආහාරය නැතුව රූපය හටගන්නේ නැහැ. ආහාරය කියනකොට ප්‍රධාන වශයෙන්ම කබලින්කාර ආහාරය රූපය හටගන්නට හේතුව. එතකොට කබලින්කාර ආහාරය නැතිනම් රූපය කියන දේ පේන්නේ නැහැ. එතකොට කබලින්කාර ආහාරය කොහොමද රූපය හටගන්න හේතුවක් වෙන්නේ? විමසලා බලනකොට මොකද්ද කබලින්කාර ආහාරය කියන්නේ? අපි දන්නවා කබලින්කාර ආහාරය කියන්නේ කැබලි වශයෙන් අපි ඇපීම සඳහා ගන්න මේ කනබොන බත් පාන් කව්පි මුං ඇට ආදී මේ දේ තමයි කනබොන ආහාරයයි කියලා කියන්නේ. එතකොට මේ ආහාරය නිසා කොහොමද රූපය හැදෙන්නේ? ඕජට්ටමකං රූප කලාපං ආහාර තීති ආහාරෝනේ. ඕජාවට වෙනකොට ඇති රූප කලාප ගෙන විද්දෙන නිසා තමයි ඒකට ආහාරය කියලා කියන්නේ. කනබොන බත් පාන් කව්පි මුං ඇට ටික නිසා මේ සැකසෙන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධර්මතා ටිකත් ඒ ටික ඇසුරු කරගෙන පවතින වර්ණගන්ධ රසෝජා කියන ටිකත්. එතකොට ආහාරය අනාත්ම ධර්මයක්. කනබුන ආහාරය ආත්ම නෙමෙයිනේ, සත්‍යෝ නෙමෙයිනේ, පුද්ගලයෝ නෙමෙයිනේ. ආහාරය අනාත්මයි. ආහාරය අනාත්මයි නම් අනාත්ම ආහාරය නිසා ආත්ම හැදෙන්න බෑනේ. එතකොට අනාත්ම ආහාරය නිසා හැදෙන්නෙත් අනාත්ම ධර්මයක්මයි. මොනවද අනාත්ම ධර්ම හැදෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව, සතර මහා ධාතුව නිසා පවතින උපාදාය රූපය සැකසෙන්න තමයි ආහාරය උපකාර කරන්නේ. ඒකයි එතනදී ඕජාව කියන කාරණාව ප්‍රධාන කරලා කතා කරන්නේ. ඕජාව කියන දේ තමයි ගෙන විත්තේන්නේ. එතකොට ඒ ආහාරයේ ඕජාමේ සාරය නිසා මේක සැකසෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඕජට්ටමක රූප කලාප ගෙනල්ලා දෙන බව තමයි ආහාරයේ ලක්ෂණය, කබලින්කාර ආහාරය. එතකොට කබලින්කාර ආහාරය කොහොමද ප්‍රත්‍ය වෙන්නේ? දැන් ඔබ ඉදිරිපසින් මේසේ තියෙනවා නම්, දැන් දුරකථනයේ තිබෙනවා නම්, කොහොමද ඔබට ඒ රූපයට නැතිනම් එතන පේනන රූපයට ආහාර රූපේ කොහොමද උපකාර කරන්නේ? ඒක කොහොමද ආහාර ප්‍රත්‍ය වෙන්නේ? වෙනතුනේ ඒකට ආහාර ප්‍රත්‍යක් බවට පත් වෙන්නේ දැන් කනබොන ආහාරයෙන්. ඒ ෆෝන් එක හැදුනේ කනබොන ආහාරයෙන් කියන නිසා නෙමෙයි. ඔබට ඒ දේ දකින්න පුළුවන්කම ලැබුණේ නැතිනම් ඒ රූපායතනයේ ඔබට පෙනුනේ කනබොන ආහාර ප්‍රත්‍යයෙන් ඇහැ චක්කු ප්‍රසාදය හදපු නිසා. චක්කු ප්‍රසාදේ නැත්තම් ඔබට එතන රූපේ පණවන්න පුළුවන් කමක් නැහැ. එතකොට ප්‍රසාදේ තිබෙන තැනක තමයි එතන රූපේ පැනවීම සිද්ධ කරන්නේ. ප්‍රසාදේ නැතිනම් එතන වර්ණ රූපේ කියන දේ පණවන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට ඒ චක්කු ප්‍රසාද රූපය අනිවාර්යයෙන්ම තියෙන්න අවශ්‍යයි. එතකොට දැන් රූපය පේන බව කතා කරනවා නම් අනිවාර්යයෙන්ම කතා කරන්න වෙන්නේ ප්‍රසාද රූපය උපදින තැනක. ඒ නිසා තමයි ප්‍රසාද රූපය තමයි කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් උපදින්නේ. එතකොට ප්‍රසාද රූපය කියන දේ පෙනෙන්නේ බාහිර රූපයක් ගැටුණොත්. අන්න එහෙනම් ඔබට පෙනෙන හැම රූප සටහනකටම හේතුව ආහාර ප්‍රත්‍යය. හදිස්සි ආහාරයෙන් ප්‍රසාදේ උපදින්නේ නැතුව ගියොත් ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රසාදේ උපදින බව ටිකෙන් ටික අඩු වෙලා යනකොට අපි කියන ඇහැ පේන්නේ නැතුව යනවා කියලා.
කනබුණ ආහාර ප්‍රත්‍යයෙන් ඇහැ පැත්තේ තියෙන රූප කලාප උපදවන්නේ නැති වෙනකොට අපි කියනවා ඇහැ පේන්නේ නැතුව යනවා කියලා ටික ටික. එතකොට ආහාරයේ දුර්වල වුණොත් එයාගේ ඉන්ද්‍රිය සංජානනය ටික ටික දුර්වල වෙනවා. මොකද ප්‍රසාද රූප ඉපදීම කියන දේ අඩු වෙලා යන නිසා. එතකොට ප්‍රසාද රූප සැකසෙන්නේ යම් විදිහකටද, ඒ විදිහට එයාට රූපය ඇසුරු කරගන්න පුළුවන්කම තිබෙනවා. අන්න ඒ හේතුව නිසා තමයි ආහාර සමුදය රූප සමුදය කියලා කිව්වේ. ආහාර සමුදයෙන් තමයි රූප සමුදය සිද්ධ වෙන්නේ. එතකොට ආහාරයත් අනාත්මයි, ආහාර සමුදය නිසා පෙනෙන රූපය ආත්ම වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඒ රූපයත් අනාත්මයි. මොකද ආහාරය නැති වෙනකොට ඒ රූපය නැති වෙනවා. ඒ නිසා ආහාර සමුදයෙන් රූප සමුදය වෙනවා වගේම ආහාර නිරෝධයෙන් රූප සමුදය. I don't know any other ways to do this. So just skip it. එතකොට ආහාර නිරෝධයෙන් රූප නිරෝධය සිද්ධ වෙනවා අපිට. එතකොට ආහාරය පිළිබඳව අපි තේරුම් අරගත්තාම එක ආකාරයකට ආහාරය නිසා කොහොමද රූපය හටගත්තේ කියලා අපිට ඒකම දකින්න පුළුවන්කම තියෙනවා. ආහාරය නැති වෙනකොට රූපය කියන කාරණාව නැති වෙනවා කියන එක. එතකොට හැබැයි ඒක ටිකක් අපිට සංකීර්ණ වෙනවා. නැතිනම් අපිට තේරුම් ගැනීම කියන කාරණාව ගැන අපිට මොන පැත්තකින් අපි තේරුම් ගත යුතුද කියන දේ පිළිබඳව අපිට විමසා බලන්නට වෙනවා. කොතනින් තේරුම් ගත්තොත්ද අපි ආහාර නිරෝධය පිළිබඳව තේරුම් ගත්තොත්. එතකොට එතන අහනවා ආහාර නිරෝධය කියන්නේ මොකද්ද, මේ ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන්නේ මොකද්ද, මේ අය මේ වරියෝට්ටංගික මඟු මේ අරියෂ්ටාංගික මාර්ගයම තමයි රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා. එතකොට රූප නිරෝධය කියන්නේ මොකද්ද කියලා අහනකොට රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව හැටියට පෙන්වන්නේ අරියෂ්ටාංගික මාර්ගය. එතකොට රූප නිරෝධය කරන්න අවශ්‍ය නම් රූප නිරෝධය කරන්න අවශ්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කිරීමේ. එතකොට හැබැයි ආහාර නිරෝධ ආහාර සමුදයෙන් හටගත්ත රූපය නිරුද්ධ වෙන්නේ ආහාර නිරෝධයෙන්. ආහාර සමුදයෙන් හටගත්ත රූපය නිරුද්ධ වෙන්නේ ආහාර නිරෝධයෙන්. එතකොට රූපය නිරුද්ධ කරන්න අවශ්‍ය නම් රූපය නිරුද්ධ කරන කෙනා වඩන්න ඕනි ප්‍රතිපදාව මොකද්ද කියනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන දේ දැන් එක පැත්තකින් රූප නිරෝධය ගැන කතා කරනවා, ආහාර නිරෝධය කියන දේ. එතකොට රූප නිරෝධ කරන ප්‍රතිපදාව හැටියට කතා කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක ආහාර නිරෝධය කියන්නේ නැතුව ඒක රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව කියනවා. එතකොට ඒක රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව බවට පත් වෙනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වෙනවාද කියලා. ඒක පරයයකින් පැහැදිලි කළ හැකි වුණත් අපි සාමාන්‍ය විදිහට ගත්තොත් කනබන ආහාරය නැති කළා කියලා රූපේ නැති කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ විදිහට නැති කිරීමේ, ඒ කියන්නේ එහෙම උනොත් ප්‍රතිපදාව පනවල තියෙන නොකන බී ඉඳලා ආයතන නිරුද්ධ කරන පැත්තටනේ. එනිසා ඒක ඒ පැත්තෙන් ආහාර නිරෝධයෙන් රූප නිරුද්ධ වෙනවා කියන එක සහ නිරෝධගාමිනී ප්‍රතිපදාවෙන් කතා කරන දේ එක තැනකට ගන්නේ නැතුව ඒක අර්ථය බෙදාගෙන අපි ගත යුතු වෙනවා. එතකොට රූප නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියලා එතනදී කතා කරන රූප නිරෝධය කියන දේ අර ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙන රූපය පිළිබඳවම පවත්නා අවබෝධයක්. එතකොට ආහාර නිරෝධයෙන් පවත්නා රූප නිරෝධය පිළිබඳව තේරුම් නොගන්නා අවිද්‍යාවත්, ඒ නොදන්නාකම නිසා ඇති කරගත්ත කර්ම රැස් කර ගැනීමත් සංස්කාරය කියලා අපි කියනවා. නැතිනම් අපි ඒකට කියනවා කර්මය කියලා, කර්මාභියෝහණය, කර්ම රැස් කර ගැනීම කියලා. එතනට පැවැත්වපු තණ්හාවත් එතකොට ඒ අවිද්‍යා කර්ම තණ්හා කියන ටික හේතු කරගෙන තමයි නැවත ඇහැක් සකස් කරගන්න, නැවත රූපයක් සකස් කරගන්නට පුළුවන්කම ලැබුණේ. එතකොට ඒ රූපය ඇති බවට යම් කිසි කෙනෙකුට යනවා නම් රූපය ඇති බවට යන තැනකදී එතනදී හේතු කීපයක් අපිට කතා කරන්නට වෙනවා. එතකොට ආහාර ප්‍රත්‍ය විතරක්ම නෙමෙයි ඒ රූපය ඇති බවට හම්බෙන තැනක තිබිලා තියෙන්නේ. අපිට පේනවා ආහාරය කියන දේ රූපය පේන බවට උපකාර කරපු දෙයක්. හැබැයි ඒ දේම ඇසුරු කරගෙන එතනම පැවතුණු ඒ ධර්මයේ විශේෂෙම තිබුණු ඇත්ත නොදන්නා අවිද්‍යාව, ඒ වගේම කර්මය, තණ්හාව කියන මේ ටික හේතුණා. පොදුවේ ඔක්කොම අරගෙන කියනවා නිබ්බත්ති ලක්ෂණය කියලා. ඒ කියන්නේ රූපය හටගන්න හේතුණ අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන ටිකත්, ආහාරය කියන ටිකත් කියන මේ ටික ඔක්කොම එකතු කරලා නිබ්බත්ති ලක්ෂණය කියලා කියන. එතකොට මේ නිබ්බත්ති ලක්ෂණ කියන මෙන්න මේ ධර්මතා පහ එකතු කරලා මේ ටික නිසා තමයි රූපය හටගත්තේ. එතකොට රූපය ඇති වුණේ මේ ටික නිසායි කියනකොට දැන් රූපය නිරුද්ධ කරන කෙනාට නිරුද්ධ කරන්නට ආහාරමය නොලබා
හැරීමෙන් රූපේ නිරුද්ධ කරන්න පුළුවන් කමක් ගැන කතා කරන්නේ. හැබැයි අවිද්‍යාව නිරුද්ධ කරලා රූපේ නිරුද්ධ කරන්න පුළුවන්. එතකොට මේ කර්මය නිරුද්ධ කරලා රූප නිරුද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. තණ්හාව නිරුද්ධ කරලා රූපේ නිරුද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට නිබ්බත්ති ලක්ෂණ ටික දැකලා රූපේ නිරුද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ආහාර නිරෝධය කියන දේ, ආහාර නිරෝධය ගැන කතා කරනවා නම් ආහාර නිරෝධයක් කතා කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ පරියාය බවටපත් වෙන්නේ පස්සාහාර, මනෝ සංචේතනාහාර, විඥානාහාර කියන ඒ ආහාරයන්ගේ නිරෝධයෙන් රූප නිරෝධය පිළිබඳව සාක්ෂාත් කිරීමක් කියන පැත්තෙන්. එතකොට එතන නිරෝධ දෙකක් පිළිබඳවයි කතා කරන්නේ. එකක් තමයි නිරෝධ සත්‍ය කියන දෙයට අදාළව කතා කරනවා. අනෙක් තැනදී නිරෝධ සත්‍ය කියන දෙයට අදාළ නොවී ආහාර නිරෝධයෙන් සිදුවන නිරෝධය, එහෙම නැත්නම් ඒකට අපි කියනවා සංස්කාර නිරෝධය කියලා. ඒ සංස්කාර නිරෝධය කියන තැනින් කතා කරනවා. එතකොට මෙන්න මේ කාරණා දෙකකින් නිරෝධය කියන කාරණාව අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා. වෙනතුනි මෙන්න මේ විදිහට රූපය පිළිබඳව අපි තේරුම් ගන්නකොට අපිට පේනවා අපි මොන පැත්තෙන්ද රූපය පිළිබඳව තේරුම් ගන්නට අවශ්‍ය කියලා. එතකොට රූපය පිළිබඳව මේ හතරාකාරය අපිට දකින්න වෙනවා. එතකොට රූපය පිළිබඳව අපි මොකද්ද කරන්න ඕනේ කියන දේ හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ රූපය පිළිබඳව අපි දකින මේ හතරාකාර දැක්ම නිසායි. ඒ විදිහටම තමයි වේදනා සංඥා සංස්කාර ධර්මයන් පිළිබඳවත්. එතකොට ඒ දේවලුත් ඒ වේදනාව පිළිබඳව දන්නවා. වේදනාව පිළිබඳව දන්නවා කියනකොට ඒක රූප විදිහට නෙමෙයි වේදනා ධර්මයක් විදිහට ඔබ ඒක හඳුනා ගන්නවා. ඒ වගේම ඒ වේදනා ලක්ෂණයක් වේදනා ධර්මයක් විදිහට ඔබ තේරුම් අරගත්තට පස්සේ ඒක හටගත්තේ කොහොමද? එතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් නිරුද්ධ වෙන බව ඔබ දකිනවා. එතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනකොට වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබ හඳුනා ගන්නවා. එතකොට එතන වේදනාවේ නිරෝධය සාක්ෂාත් කිරීම නිසා නැවත ඇසුරු කරන්නට වේදනාවක් හම්බ වෙන්නේ නැහැ. රූපයේ නිරෝධය සාක්ෂාත් කළ නිසා ඔබ එකවරක් දැකපු රූපේ නැවත දකින්න පුළුවන් කියන මට්ටමක ඔබ ඇත්තේ නැහැ. එතකොට ඒ රූපය දැකපු මම, වේදනාව විඳපු මම, සංඥාව නැතිනම් හඳුනපු මම, හිතපු මම, දැනගත්ත මමයි කියලා ඔබට මමත්වයේ පිහිටලා සිටිනවා නම් යම් තැනක පිනතුනි අන්න ඒ මමත්වයේ පිහිටලා සිටපු තැන් ටිකේ මමත්වය බිඳ හෙලන්නට පුළුවන් කාරණා ටිකක් තමයි මේ ඔස්සේ අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ ධර්මයන්ගේ නිරෝධය සාක්ෂාත් කිරීම අපේ ප්‍රතිපදාව සැකසෙන්නට ඕනේ අන්න එතනට යන්නට. එතකොට එතනට අවශ්‍ය ප්‍රතිපදාව අපි සකස් කරගන්නකොට අපිට එක එක දහම් න්‍යායන් ඒ සඳහා උපකාර කරගන්න පුළුවන් අපේ තියෙන මානසික මට්ටම් අනුව. එතකොට කෙනෙකුට කාය විවේකාදී සපයා ගන්නට පුළුවන් කෙනෙකුට සමතාදී තුළ සමත භාවනාදී තුළින් තමන්ගේ චිත්ත ඒකාග්‍රතාවය සපයාගෙන නිර්වාණ අවබෝධය කරා යන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඊට අවකාශය නැති කෙනෙකුට විපස්සනා වශයෙන් තමන්ගේ ප්‍රතිපදාව මාර්ගයේ තෝරාගෙන ඒ සඳහා යන්න පුළුවන්කමක් තිබෙනවා. හැබැයි කාටවත් කායනුපස්සනාව සාධාරණව උපකාර කරනවා රූපේ පිරිසිඳ දකින්නට. මොකද ඝන සංඥාව මූලික වශයෙන්ම තිබෙන නිසා ඝන සංඥාව දුරු කර ගැනීම සඳහා මේ රූපය පිළිබඳව සම්මර්ෂණයක් කරන්නට අවශ්‍යයි. එතකොට රූපය පිළිබඳ සම්මර්ෂණයක් කරනකොට රූපයේ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන විදිහට ඒ සම්මර්ෂණය කළ යුතු වෙනවා. එතකොට දෙතිස් කුණම කොටාස විදිහට හෝ එමත් නැතිනම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු විදිහට හරි මේ රූපය පරිග්‍රහණය කරනකොට ඒ ධාත්වර්ථයේ හිසිත පිහිටලා ලෝකේ නානත් සංඥාව ගෙවල් දොරවල් මේ ආදී වශයෙන් ඔබට තියෙන එළිය ගොඩක් එක එක විදිහ දේවල් තියෙනවා කියන නානත්ව සංඥාව අප්‍රකටව ගිහිල්ලා ඒකත්වයක් තුළ ඔබේ මනස පිහිටා සිටිනවා. අන්න එතකොට ඔබට ලේසියි රූපස්කන්ධය කියන තැන ගෝචර කරගන්න. එනිසා ප්‍රතිපදාව කියන දේ අපිට කතා කරනකොට අර අවබෝධය අපි දර්ශනය තුළ කතා කරගෙන ගියත් ඔබට පටන් ගන්න වෙනවා ඔබට ලෝකේ හම්බෙන පළමු තැන ඉඳලා ඔබට ඒ දේ කතා කරන්නට වෙනවා, තේරුම් ගන්නට වෙනවා. අන්න ඒ විදිහට තේරුම් ගන්නට ගියොත් ඔබට පුළුවන් ඒ මිදීම කියන දේ, නිවීම කියන දේ ලබා ගන්නට. එතකොට මූලික වශයෙන් අපි දන්නවා අපි යන්නේ කොතනටද කියලා. අපි යන්නේ අර ආනන්ද සූත්‍රයේදී අපි ඒ කියන්නේ සාකච්ඡාව ආරම්භ කළ ආනන්ද සූත්‍රයේදී අපි කතා කළා වගේම නිසා පවත්නා මමත්වේ. කුමක් නිසාද? රූපේ නිසා පවත්නා, වේදනා සංඥා සංඛාර විඥාන කියන දේ නිසා පවත්නා මමත්වය කියන දේ දුරු කරන්න. එතකොට මේ මම කියන දේ ස්කන්ධ ටික නෙමෙයි.
හැබැයි ස්කන්ධ ටික නැතුව තිබ්බ දෙයක්ුත් නෙමෙයි. එතකොට මේ ස්කන්ධ ටික අනුව සැකසුණු දෙයක්. එතකොට මේක නිරුද්ධ කරන්න නම් අපිට සිද්ධ කරන්න වෙන දේ තමයි මේක නැති කරන්නට නම් අපිට ස්කන්ධ ධර්මයන් පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම. අන්න ස්කන්ධ ධර්මයන් පිළිබඳ අවබෝධයක් අපිට ඇති කර ගන්නට වෙනවා. අර කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා කණ්ණාඩිය නිසා බලනකොට ඒ බැලීම නිසා පෙනෙනවා වගේ, කියන්නේ කණ්ණාඩිය නිසා තමන්ට තමන්ව පේනවා වගේ අපිට පෙනුනොත් එහෙම රූපය නිසායි මම කියන දේ පෙනුනොත් දකින්න කෙනාට නොපෙනී යනවා. එතකොට ඒ කාරණාව දකින්න කෙනාට තමන්ව නොපෙනී යනවා. නොපෙනී යනවා කියන එකෙන් අදහස් කරේ තමන් කියන දේ පනවන්න තැනක් නැති වෙනවා කියන එකයි. රූපය හටගෙන රූපය නිරුද්ධ වෙන ධර්මයක් නම් එතකොට නිරුද්ධ වුණ රූපය දකින්න කෙනා මේ පැත්තේ ඉන්නවා කියලා අදහසක් තියෙන්න ඔහුට ඉඩක් නැහැ රූපේ පැත්තේ. ඒ විදිහටම විඳීම, හැඳිනීම, සිතීම, දැනගැනීම කියන ධර්මතා ටික තුලත් එයාට නුවණ පවතිනවා නම් එයාට ලෝකෙ දකින්න, විඳින්න, හඳුනන්න, දැනගන්න කෙනෙක් ඇත්තේ නැහැ කියන මට්ටමකට එයාගේ නුවණ මොහුකුරා යනවා. ඒ කියන්නේ පුද්ගල භාවයක් හෝ වෙමි කියන හැඟීම හෝ පවතින තැනක් නැහැ. ඒකට කියනවා අනුපට්ඨිත විඥානය කියලා. ඒ කියන්නේ විඥානය කියන එක, දැනගැනීම කියන එක කිසිම උපස්ඨිත භාවයක් ලබන්නේ නැහැ. වෙමි කියන හැඟීම පවත්වන්න ඔහුට ලෝකේ කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. කිසිම දෙයක පිහිටා සිටල නැහැ. රූපය අසුරු කරගෙන විඥානය පිහිටල නැහැ. කර්ම විඥානයේ වේදනාව ඇසුරු කරගෙන පිහිටලා නැහැ. සංඥා සංස්කාර විඥාන ඇසුරු කරගෙන පැවතිලා නැහැ. ඔහු ඒ ධර්මයන්ගෙන් හිත නිදහස් කරගෙන තියෙනවා. එනිසා අපිට අද මූලික වශයෙන්ම පවතින වෙමි කියන හැඟීම දෘෂ්ටි සහගත කෙලෙස මට්ටමින් පවතින එක අපි දුරු කරගන්නට ඕනේ. ඒ මට්ටම දුරු කරගන්නවා වගේම එතකොට සියුම් මට්ටමින් ප්‍රකට වෙනවා. සියුම් මට්ටමින් ප්‍රකට වෙන දේ ඊට පස්සේ දුරු කරගන්නට අවශ්‍යයි. එතකොට ඒ සඳහා අවශ්‍ය දහම් ප්‍රතිපදාවන් පිළිබඳව අපි ඉදිරියේදීත් අපි දිගටම සාකච්ඡා කරගනිමු. හැමදිනාම අද බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය සඳහා සම්බන්ධ වන්නට යෙදුනේ. කල්පනා කරගන්න එහෙනම් මේ සිද්ධ කරගත්ත මේ සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩුල සුදස්සන ස්වාමින්වහන්සේට, අවසරයි මාංකඩුල නන්දරත්න ස්වාමින්වහන්සේට, ස්වාමින්වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් මේ ස්ථාන දුග්ගහිතාදී සීල් දේවගණ සමූහයාට අපි අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනා නමින් මේ පරලෝකීය ඥාතීන්ටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. සියලුම ඥාතීන් මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්තා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ඒ අයටත් අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද දවසේදී මේ දේශනාව සංවිධානය කරලා ඒ ධර්ම ශ්‍රවණය කරන්නට අවශ්‍ය කටයුතු සිද්ධ කරපු ඉන්ටර්නැෂනල් සෙන්ටර් ෆෝ තේරවාද බුද්ධිසම් සංවිධානයේ ඒ සියලුම පින්වත් පිරිසටත් අපි විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම ඒ පින්වත් පිරිසට වගේම මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය සිද්ධ කරපු අපේ රසික මහත්මාටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේ අවශ්‍ය සියලු කටයුතු අනිත් අයගේ පහසුව සඳහා සම්පාදනය කරලා දීම වෙනුවෙන්, ඒ වගේම අපේ පින්වත් මහත්මයෙක් රෝගාතුරව වාසය කරනවා, එතුමාටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. මාලින්ද දිසානායක මහත්මාටත් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසේවා කියලා. පින්වත් ඔබ සෑම සියලු දෙනාටත් මේ විදිහට සිද්ධ කරගත්ත මේ සියලුම කුසල ධර්මයන් තම තමන්ගේ ජීවිතවලට යහපත් අවවාදයක් ලෙසේ ලබාගෙන උතුම් නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව පූර්ණේ කර ගැනීමටත්, ඒ වගේම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන මේ ජීවිතයේදී උතුම් නිවනින් සැනසෙන්නටත් මේ කුසලයේ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදිනාම පින් අනුමෝදන් වන්න. හැමදිනාටම තෙරුවන් සරණයි.